සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. අමිල නිමල ශ්‍රී සද්ධර්මයෙන් ඔබේ ජීවිතයට ආලෝකයක් ලබා දෙන රුසින් බෞද්ධ රූපවාහිනී නාලිකාවත් ගුවන් විදුලි නාලිකාවත් ඔබ වෙනුවෙන් ගෙනෙන ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසට නියමිත ප්‍රතිවේක්ෂා සමාජ කතිකාවත ධර්මදේශනාව මෙලෙසින් ආරම්භ වන්නේ. අද දවසේ ප්‍රතිවේක්ෂා සමාජ කතිකාවත ධර්මදේශනාව පවත්වන්නට සිදු කළ ආරාධනෙන් සුපුරුදු ලෙසින් දම්සභා මණ්ඩපයේට වැඩම කරන්නට යෙදුන පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදුනාතනම්වා නමස්කාර පෙරදරිව දම්සභා මණ්ඩපයේට පිළිගනිමු. සාතු සාතු සාතු. සදහතුනි අද දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරනවා ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන අරමුණ පිනැති පිරිසක් විසින්. එසේනම් මෙතෙන් සිට මේ උතුම් වැඩසටහන මෙලෙසින් මෙහෙවන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි නැවත වතාවක් සාදු නාදනම්වා පාද නමස්කාර පූර්වකව ඇරයුම් කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සතු සතු සතු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සනෝ තේ සාරං නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා. සාදු සාදු සාදු. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කර ගැනීම පිළිබඳව අපි කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා අපේ මානසිකාරයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නැగిලා එන විදිහට අපි අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ඒ එහෙම සකස් කරගත්තොත් තමයි අපිට පහසුවෙන් මේ ජීවිතය ජය ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි මොනතරම් ලෞකික අරමුණු ජයගත්තත් ඒ ජය ගන්න භාවිතා කරන ක්‍රමවේද එකෂණයක අපිව මහා ව්‍යසනකාරී තත්ත්වයකට මරණයත් එක්ක අපි ඊටාම අභාග්‍ය සම්පන්න ඉරණමකට ලක් වෙන්න පුළුවන්. මොනතරම් ලෞකික අරමුණු ජයගෙන තිබුණත් අපි තුල හොඳින් ඊළඟ භවයේ සකස් වෙන්න සාර්ථකව කටයුතු කරලා නැත්තම් ඉඳ ජීවිතයක් නිවැරදිවම සකස් කරන වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙන්නේ. ඒක සමාජගත වුණොත් මුළු සමාජයක් ලෝකයක් හැදෙන ධර්මයක් ඒක. ඉතින් ඒකින්ද අපි බලන්න ඕනේ හැම වෙලෙම මේ පිළිබඳ අපි යම් දෙයක් කරන ගමන් අන්න අයටත් යහපතක් වෙන කටයුතු නිබන්ධව සිද්ධ කරන්න. ඉතින් මේ දිනවල ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ අපි දන්නවා පින්නත් හැමෝම දැන් දින හතරක් තිස්සේ අපි බොහෝම වටින කාරණාවක් තමයි සාකච්ඡා කරේ. එළබෙන 2019 වසරට තව දින කීපයයි තියෙන්නේ. මේ දින කීපය තුළ ජීවත් වෙන්න ඕන ආකාරය පිළිබඳව අපි කොයි විදිහටද ලබන වසරට මුණ දෙන්නේ කියන එකයි සාකච්ඡා කරමින් හිටියේ. ඒ සඳහා අපි එකතු කරගත්ත නවතම වැඩපිළිවෙල තමයි දෛනික දිනචරියාව වෙනස් කර ගැනීම. අපේ ඒකට අපි භාවිතා කරේ දිනපොත පාවිච්චි කරන්න කියලායි, දිනපොතක් පාවිච්චි කරන්න කියලායි, දිනපොතක් සටහන් කරන්න කියලා. බෞද්ධ ධර්මයට අනුව පින්වත්නි, යමෙක් තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා නම් ඒ ජීවිතය හරීම සංවිධානාත්මකයි. මේ සඳහා අවශ්‍ය කරන සියලු දේ අපි කතා කරා. බුදුරජාණන් වහන්සේ පවා දිනචරියාවකට වැඩ කරපු උත්තමයාණන් වහන්සේ නමක්. ඉතින් සංවිධානාත්මකව අපි මේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. අපේ ජීවිතය සංවිධානය කරගන්න ඕනේ, කළමනාකරණය කරගන්න ඕනේ. නැත්තම් අපි ඔහේ ඉඳලා උහුණ ගියන කොලයක් වගේ ජීවත් වෙලා මැරිලා යයි. අන්තිමට අමාරුවෙන් එකතු කරගත්ත දේවල්
බොහෝම අමාරුවෙන් එකතු කරගත්ත දේවල් ඔක්කොම ඉවරයි. මරණයත් එක්ක ඔක්කොම ඉවරයි. ඉතින් කොච්චර මම මහන්සියලා එකතු කරත් ඒවායේ මට ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. එතකොට අන්තිමට පරාදයි. යනකොට අරයන්ට පුළුවන් දේවල් එකතු කර ගන්න කෙනා තමයි සාතක කෙනා. ඉතින් යනකොට ඊළඟ භවයට හේතු වෙන දේ මොනවද කියලා බලන්න. මේ සමහර ළමයි ගෙයක් එක්ක ඉපදිනවා දැකලා තියෙනවද? සමහර ළමයි උපදිනකොට ගෙයක් එක්කමයි උපදින්නේ. ආදාය මාර්ගයකුත් එක්ක උපදින්නේ. යාළේ වරන් එන්නේ. කොහොමද එහෙම කියන්නේ? එයාලගේ දෙමව්පියෝ ගෙවල් දෙක තුනක් තියෙන අය. සාර්ථක ආදාය මාර්ගයක් තියෙන අය. එයාට උපතින්ම තියෙනවා ක්‍රමවේදයක්. සමහර අයට මොකුත් නැහැ, මෙහෙ ඇවිල්ලා හදාගන්න ඕන. ගෙවල් එක්කම උපදින්නෝ කවුරුද? ඒ කියන්නේ යාට ගෙයක් හිමි වෙලා උපදින. දන්න උපදිනකොට දන්නවා මෙයා පවුලේ එකම ළමයා. මෙයාට තමයි ඉතින් මේ ඉපදිච්ච ගෙනාට තමයි මේ ඔක්කොම. එහෙනම් විමානේ පහළ වෙලා වගේ හරියට නිකන් එන්නේ විමානයක් පහළ කරගෙන නේද? මේ සම්පූර්ණ ව්‍යාපාරවල කවදා හරි අයිතිකාරයා මේ ළමයා කියලා උපදිනකොටම දන්නවා නේද? එහෙම තැනක උප්පත්ති ලැබන්න හේතුනේ පෙර ගෙවල් දන් දීලා තියෙන හින්දා නේද? පෙර බොහෝ පින් කරලා අපි කියන එක බොහෝ පින් කරලා තියෙනවා කියලා. නමුත් ඔය විදිහට අපිට හිතට දැනෙනවා අඩුයි. අපි කියන බොහෝ පින් කරලා කිව්වට මේකයි වෙලා තියෙන කියලා. එතකොට අපිට ඒකත් එක්ක අපි ඒක හොඳටම විශ්වාසය තියෙනවා. එහෙනම් මගේ ගේ මට අරයි යන්න පුළුවන් ඕන. මගේ ගේ ඊදමයි යනකොට අරයි යන්න ඕන. මම මොකද කරන්න ඕන නේද? බය නැතුව කියන්න ඕනේ. දෙන්න ඕනේ කාට හරි නේද? බොහෝ නේද ගෙවල් දන් දුන්නොත්, ඉඩම් දන් දුන්නොත් බැරි නෑනේ සමහර අයට දෙන්න. ඇත්තටම දෙන්න පුළුවන් දේවල් තියෙනවනේ නේද? හොඳයි. කොහොම නමුත් කමක් නැහැ. ඒ ඔක්කොමත් අරගෙන අපි මේ සමාජයේ තියෙන සංකල්ප ඔය විදිහට කරුණුගෙන හැර දක්වලා වෙනස් කරන්න පුළුවන්කමක් අපිට තියෙන්න ඕනේ. හරි. ඉතින් ඒ අරමුණෙන් තමයි ප්‍රත්‍යවේක්ෂා සමාජිකත්වය කියන එක සමාජගත වෙන්නේ. අද දවස සිකුරාදා. අද අපිට කතා කරන්න තියෙන්නේ සමාජ කතිකාවත පිළිබඳව. කොහොමද මේ සංවිධානාත්මක චරිතයක් ගත කරන්න ඕන කියන එක සමාජගත කරන්න කියලා. මම ඉතා කෙටියෙන් මතක් කරනවා කරන්න ඕන දේවල් ටික අපි දිනපොත භාවිතා කරන්න ඕන විදිය ගැන ඊයේත් සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් කතා කරා. මේක දෙපැති කරුණු 10ක් එකතු කරගත්තා. පළවෙනි එක තමයි අපි අරමුණ, අපේ ජීවිත අරමුණක් ඇති කරගන්න ඕන කියලා අපි කිව්වා. ජීවිත අරමුණ හදාගන්නේ කොහොමද? මගේ ජීවිතයේ තියෙන ලොකුම අඩුපාඩුව ලබන වර්ෂයට අරමුණක් තියෙන්න ඕනේ. මගේ ජීවිතයේ තියෙන ලොකුම අඩුපාඩු හොයාගන්නවා අනිත් පැත්ත හැරිලා. මොකද මේ අඩුපාඩුව හින්දා මම හරියට පීඩා විඳින්මින් ඉන්නේ. සමහර අය තියෙන මිද්දේ හින්දා, සමහර අය තරහ යන හින්දා, සමහර අය දරුවන්ට තියෙන ආදරේ හින්දා, සමහර අය බොළඳ හින්දා. මේ සමහර අය හරි බොළඳ සංවේදී, බොළඳ සංවේදිකමක් තියෙන සමහර අයට. ඉතින් සමහර අයට එක දිගට වැඩක් කරන්න බැරි හින්දා, ඒ වගේ දේවල් හින්දා යාළ හැමදාම පැරදි පැරදි ඉන්නේ. සමහර අය එක එක දේවල් වලට පුරුදු වෙලා, මත් පැනට පුරුදු වෙලා, ඔය අල්ලාප සල්ලාප යෙදිලා ඉන්න පුරුදු වෙලා නේද? සමහර අය දකිද්දී අනිත් අය බය වෙනවා. අප්පු අහුවෙන්ඩ යන්නේ, අහුවෙන්ඩ නම් එපා, මගේ ඇරලා යන්න නේද? කෝච්චියට අහුණා වගේ තමයි කියලා. ඒ සමහර අයගේ තියෙන දුර්ලතා. සමහර අය අනිත් අයට හරියට දෙස් දෙවල් තියෙන අය. සමහර අයගේ ලොකුකම. ඉතින් අපි අනිත් පැත්ත හැරිලා තමන්ගේ ලොකුම අඩුපාඩු හොයාගෙන අන්නේ අඩුපාඩු සකස් කරගන්නවා කියලා අරමුණක් ලබන අවුරුද්දට ඇති කරගන්න කියලා මං කිව්වා. ඊට පස්සේ ඒ අරමුණට ඇති කරගෙන ඒ අරමුණට ගියොත් මට මොකද වෙන්නේ? ඒ අරමුණට යන්න බැරි වුණොත් මට මොකද වෙන්නේ කියලා මෙනෙහි කරන්න කිව්වා. අරමුණ මෙනෙහි කරන්න මං ඒ අරමුණට යනවාමයි. මේ අරමුණට ගියොත් මට මේ වගේ ලාභ ලැබෙනවා, මේ අරමුණට යන්න බැරි වුණොත් මට මෙන්න මේ වගේ පාඩු ලැබෙනවා කියලා මෙනෙහි කරන්න කිව්වා. මේ මෙනෙහි කිරීම කරන්නේ උදේ නැගිට ගමන්. ජනවාරි පළවෙනිදා ඉඳන් උදේ නැගිට ගමන් මේ මෙනෙහි කිරීම කරනවා විනාඩි 10ක් හැමෝම. අන්න එහෙම මෙනෙහි කරපු දාට අපි කිව්වේ අංක 1 යටතේ ඩයරියේ හරියක් දානවා. හරිද? ඊට කලින් ජීවිත අරමුණ තමන්ගේ දිනපොතේ ලියලා තියාගන්නවා. සහ 1 2 3 4 5 6 7 8 9 10 කියලා තීරු ටිකක් හදාගෙන තියෙන්නේ හරි දාන්න බලාගෙන. හරිද? පළවෙනි එකේ හරිය දාන්නේ අරමුණ මෙනෙහි කරලා තිබ්බොත් එහෙමයි. ඊළඟට දෙවෙනි එකේ හරිය දාන්නේ සිහියෙන් බුදුන් වැඳුවොත්. බෞද්ධයෙක් නම් දවසකට එක සැරයක් සිහියෙන් බුදුන් වඳින්න ඕනේ. අපි නිකම් බුද්ධ වන්දනාව නෙවෙයි, අපි දැන්ට නිකම් පුරුදු වෙලා තියෙනවා පහන තියෙනවා කියලා එකට කියන්නේ සමහර ලාවට. ඉතින් මේ පහන තියෙන කතාව පැත්තකින් තියලා මම බුද්ධ වන්දනාව සිද්ධ කරන්න ඕනේ. හැම ගාථා ධර්මයක්ම සිහියෙන් කියමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගියා වගේ හැඟීමකින් නිවැරදිව බුද්ධ වන්දනාව දවසකට එක සැරයක් ප්‍රත්‍යක්ෂ සමාජිකයෙක් සිද්ධ කරන්න ඕනේ.
හරි ඇතුට එහෙම කරොත් සිහියෙන්ම මේක කරොත් අංක දෙක යටතේ හරිදන හරිම අද දවසේ සිහියෙන් බුදුන් ඇද අපිෝ හල තියෙන ඕන තරම් නමුත් හැමදාම අපියක කරලනෑ දවස් දෙක තුනක් සිහියෙන් කරන ඉට පස අමතක වෙලාගල මාස ගානන්න ලොකු ආනිසංසයක් ලබාගන්න පුළුවන් වාරයක් අපිට අහිමියන අපි කාලේ නාස්ති කරන කාල නාස්ති කරන්නේ බුද්ධ වන්දනාව කොහොම කරත් හොඳයි නමුත් ඒකින් වඩා ප්‍රයෝජනයක් ලබාගන්න තියෙන අවස්ථාව නැතිවෙනවා. ඒකින්ද ඉතාම සිහියෙන් ගෞරවයෙන් බුද්ධ වන්දනාව කරන්න ඕන දෙවනිය එක ඒක එහෙම හරියට මට තේරුණොත් මං සිහියෙන්ම අද බුදුන් ගන්ද කියලා ඒ තීරුව ඉස්සරහා දෙවනිය එක හරියක් දානවා. තුන්වෙනි එක තමයි කර්ණීමෙත් සූත්‍ර සජ්ජායනා. කර්ණීමෙත් සූත්‍ර සජ්ජායනා කරන හැටි ලබන සෞන්දය ඉඳන් අපි ඒ කියන්නේ 31 වෙනිදා ඉඳන් සාකච්ඡා කරනවා කොහොමද කර්ණීමෙත් සූත්‍ර සජ්ජායනා කරන්න කියලා දවසකට කවතාවක්. හරි ඒක හරියටම කරොත් හරියක් දාන්න ඕනේ සිහියෙන් කරන්න ඕනේ ඒක කාරණා සහිතව තේරුම ඇතුව ඒකද දැම්මම කර්ණීමෙත් සූත්‍රයේ තේරුම හොයාගෙන තියාගන්න. ඊළඟට ප්‍රත්‍යවේක්ෂා සටහන පාවිච්චි කරා නම් දවසකට සැරයක් ප්‍රත්‍යවේක්ෂා සටහන ගැන දැන් මේ අතු දන්නවා. සිල් රැකීම් ආදී වශයෙන් තමන්ගේ අඩුපාඩු සකස් කරගන්න ලියපු සටහන. ඒක ප්‍රත්‍යක්ෂා සටහන පාවිච්චි කරාද කියන එක. ඊළඟට භාවනා කරපු කාලය පස්සෙන තීරුවේ ලියන්නේ භාවනා මම මෙච්චරලා අදවසේ භාවනා කරා. පැයක් පැය භාගයක් ඒ කියන්නේ විනාඩි වලින් ලියවන ලේසි 30ක් 35ක් 40ක් 120ක් ඒ විදිහට ලියන්න ඕනේ. හයවෙනි එක තමයි නිදාගත්ත කාලය. හරිද අපි සංවිධානාත්මකව නිදියන්න ඕන චරිතය සංවිධානාත්මක නම් වැඩම්ම නැති කාලේ ජීවිතයේ ගෙවන වඳ කාලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒකට වඳ කාලය වඳයි. ඒ කියන්නේ මොකුත් නිෂ්පාදනය වෙන්නේ නැති කාලයක් තමයි නිදා ගන්න වෙලාව. ඒකින්ද ඒක ශාරීරික දුබලතාවයන් ඇති නොවන විදිහට අවම කරගන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් පැය 6ට අඩු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. පැය 5ක් වුණත් ගැටලුවක් නැහැ. හතරක් වුණත් ගැටලුවක් නෑ මානසික සුවතාවයෙන් ඉන්න කෙනෙකුට. අනිත් අයට නැති ටිකක් වැඩියෙන් ඕන වෙයි. ඉතින් ඒ කියන්නේ භාවනා කරන කෙනෙක් ඒ වගේ කෙනෙකුට නම් පැය ශාරීරික අනවශ්‍ය විදිහට වෙහෙස වෙන්නේ නැති කෙනෙකුට පැය 4ෙන් මේවා කරගෙන යන්න පුළුවන්. නමුත් හොඳට වෙහෙස වෙන කෙනෙකුට පැය 6 හොඳටම ප්‍රමාණවත්. ඒකින්ද ඒක. ඊළඟට 7 වෙනි එක තමයි ධර්ම ශ්‍රවණය කරපු කාලය කියලා අපි කිව්වා. හැමෝම ධර්ම ශ්‍රවණය කරන උන දවසකට එක සැරයක්වත් යම් කිසි කාලයක් ඒවා බෙදා වෙන් කරගන්න කියලා 8 වෙනි එක විදිහට කරේ අදිෂ්ඨානයෙන් කටයුතු කරපු වාර ගාන. මේ ටික අපි ඊයේ දවසේ හිමින් කියවලා ලියාගන්න බලාගෙන අදිෂ්ඨානයෙන් කටයුතු කරපු වාර ගණන අදිෂ්ඨානයෙන් කටයුතු කරපු වාර ගණන. මොකද මේක තමයි ලොකුම මම අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකත් ඊළඟ මාතෘකාවත්. අපි අපේ හැම කෙනෙකුටම පුරුදු කරන්න ඕන යමක් කරද්දී අදිෂ්ඨානයෙන් කරන්න. මේකට අපිට පුළුවන් මේකේ පළවෙනි ක්‍රමය මම කිව්වේ හැමදාම රැ නිදියන් ඉස්සෙල්ලා හෙට දවස සැලසුම් කරන්න ඕනේ. සැලසුම් කරද්දී හෙට උදේ මම උයනවා හෙට උදේ මම අහවල් තැන්න ගිහිල්ලා එන්න යනවා අහවල් දේ කරනවා කියලා වැඩ ටික විතරක් නෙවෙයි. අපි හුඟක් වෙලාවට අපේ හිතේ තියෙන සැලසුම් අන්න ඒ වගේ. මේ වැඩ ටික කරන්න ඕනේ කියලා රැට නිදිනකොට සැලසුමක් තියෙනවා. නෑ ඒ වැඩ ටික විතරක් නෙවෙයි. ඒකට කාලය දාගන්න ඕනේ. හරි කාලය දාගන්න මේක පොඩි දෙයක් වුණාට ලොකු ප්‍රතිඵලයක් තියෙන දෙයක් කරලා බලන්න කියලා මම කියන්නේ. කාලය දාගන්න ඕන උදේ මම උදේ 6ට නැගිටිනවා 7 වෙනකොට උයලා ඉවර කරනවා අම්මෙක් නම් දාතෙක් නම් මම මෙන්න මේ වැඩ ටික ඉවර කරනවා මම මේ වෙලාව වෙනකොට ලෑස්ති වෙලා ඉවර කරනවා මෙන්න මේ වෙලාව ඉඳන් මේ වෙලාවට මම භාවනා කරනවා. ඉතින් අද රෑම තීරණය කළා තියෙන හිට භාවනා කරන වෙලාව. පුළුවන් වුණොත් භාවනා කරනවා එහෙමනේ අපි ඉන්නේ. නේද? සාමාන්‍ය ජීවිතේනේ පුළුවන් වුණොත් කරනවා කියලා. ඊට පස්සේ ඒ විදිහට වෙලාව දාගෙන පොඩි කොල කෑලක ලියලා තියාගන්න ඕනේ. ඊට පස්සේ දවසේ උදේ ඉඳන් හැන්දෑව වෙනකම් ඒ ගත්ත කොලේට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න මේ විදිහට කරලා බලන්න පස්සේ තේරෙයි මම කොච්චර කාලයක් ඉතුරු කරගත්තද කොච්චර වැඩ ගොඩක් දවසට කරාද කියලා. හරිද? ඊළඟට හැම වැඩක් කරද්දිමත් මම මේ වැඩේ මෙන්න මේ වෙලාවට ඉවර කරනවා කියලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. උයන කෙනා නැත්නම් වෙනත් දෙයක් කරන කෙනා කඩේකට යනකොට උනත් වෙලාව බලලා ඉක්මනට අදිෂ්ඨාන කරගන්නවා. හරි මෙන්න මේ වෙලාවට මම මේ වැඩේ ඉවර කරනවා කියලා. අන්න එහෙම අදිෂ්ඨාන කරගත්තොත් අන්න ඒ අදිෂ්ඨාන කරගත්ත කෙනාට පුළුවන්කමක් තියෙනවා ලොකු කාලයක් ඉතුරු කරගන්න සහය කාර්යක්ෂම පුද්ගලෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක ඒ කරපු වාර ගාන ලියන්න තමයි අපිට තියෙන්නේ ඔය 8 වෙනි තීරුව.
නවවෙෙන තීරුව කිව්වේ ගිනුම හදාගන්න හැටි අසරණ සරණ ගිනුමක් හදාගණ්ඩුවන අපි බුදුරජාන් වහන්සේ දේශනා කරපු හින්දමමත් නෙවෙයි ඒක අපි ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරපුති අනිවාරයෙන් කරන්නු නමුත් ඒකමම මූලික කාරණාව කරන්න නැතුව අපි තමන්ගේ තුළින් අත්දකින්න එක බුදුහාමුදුරන් අවවාදය යම් අවවාදයක් යම් ක්‍රියාවක් කරදි තමන්ගේ තුළින් අත්දැකල මේක කරන්න කියලා එතකොට ඒක හින්දා අපි මේ අසරණයින්ට සරණවීම සිද්ධ කරන්නුන එකින් කොච්චර ප්‍රීතියක් උපදිනවද කියලා බලන්න මේ සඳහා අපි අද සමාජ කතිකාවත තුළ මේක සමාජගත කරන්න කියලායි මම මේ මතක් කරන්නේ මේ සඳහා අපි මේ ගිනුම සකස් කරන විදිහ ගැන මම ඊයේ විස්තර කරා ගිනුමක් හදන්න ඕනේ ඒක බැංකු ගිනුමක් නෙවෙයි හරිද ඒක බැංකු ගිනුමක් වුණත් කමක් නැහැ එහෙම නොවී තමන් ළඟ ඒ මුදල එකතු වෙන්න ඕනේ මොන හරි ක්‍රමයකට කොහොමද මේ මුදල එකතු කරන්නේ නාස්ති කරන දේවල් අඩු කරලා මම මේ මාසයේ සාමාන්‍ය දිනයක නාස්ති කරන දේවල් අඩු කරලා උදාහරණයක් විදිහට මම ඊයේ කිව්වා හැමදාම මං ගමනක් යනකොට මගින් වතුර බෝතලයක් ගන්නවා මේකට මට රුපියල් 50ක් යනවා කියලා හිතන්න 50ක් දීලා මම වතුර බෝතලයක් ගන්නවා ගෙදර මට පිරිසිදු වතුර තියෙනවා හරි පිරිසිදු බෝතල් තියෙනවා මම මගේ වාහනයට හරි නැත්තම් ගමන් මල්ලට හරි වතුර බෝතලයක් පුරවලා හොඳට මේක කරලා වහලා තියා ගන්නවා මට ඒකට ඕන පොඩි වියදමක් යන්නේ එහෙනම් මට රුපියල් 45ක් මිතුරුයි මේ ඉතුරු ගාණ මම වෙනමම තියා ගන්නවා හරිද ඊ අපි කතා කරා රෑ 11ට 12ට හදිස්සියකුත් නැතුව හයිවේ එකේ යන කෙනා හදිස්සියකුත් නැත්තම් රෑ 11ට 12ට යනවා නම් විශේෂ කාරණාවක් නැත්තම් වෙන පාරක ගියා සාමාන්‍ය පාරක ගියත් ඒ මුදලමයි ඒ වෙලාවම යන්නේ ලොකු ප්‍රශ්නයක් නැහැ අපි රෑ වෙලා ගමන් බිම යනවා ඒ වගේ වෙලාවක තමන්ට කිසි අපහසුයක් නැත්තම් අර ඒක නාස්තියක් නාස්තිය ආවම කරා ඊළඟට අනවශ්‍ය ඇඳුම් පැළඳුම් අනවශ්‍ය විදිහට ඇඳුම් පැළඳුම් ගන්නවා ඊළඟට මහන්සියකුත් නැත්තම් මහන්සියකුත් නැහැ විශේෂ මහන්සියකුත් නැහැ ලෙඩකුත් නැහැ හදිස්සියකුත් නැත්තම් පයින් යන දුරක් යන්න තියෙනවා නම් අපි හුඟක් වෙලාවට යන්නේ ත්‍රිවිල් එක පයින් ගියොත් ඇඟටත් හොඳයි පයින් ගිහලා ඒ මුදල තමන්ගේ අර ගිනුමට එකතු කරගන්නවා හරිද ඒ වගේ මාසේ මම ඇත්තටම අවශ්‍ය නැති දේවල් වලට අපි ගොඩක් වියදම් කරන වෙලාවල් තියෙනවා ඉතින් මේක අපි පුරුදු පුහුණු කරන්න ඕන. හරිද? ඉස්සර මතකද මිටි හාල්. නේද? හාල් මිටක් අරගෙන අපේ අම්මලා හැමදාම පැත්තකින් තියලා ඒක අරයන්ඩ මාසෙකට සැරයක් එනවා සමහර දුප්පත් අය. නේද? එතකොට ඒ වගේ අපි හැමදාම අනුන්ට උදව් කරන්න ඒ වගේ එකතුවක් තිබුණා. ඉතින් අද අපිට ගොඩ දේවල් අපි බැලුවොත් ගොඩ දේවල් එකතු කරන්න පුළුවන්. හරිද? අපි ගොඩ දේවල් වලට මුදල් නාස්ති කරන සමහර අනවශ්‍ය ගමන් බිමන් පවා තියෙනවා. මම දෙසරයක් යම් දෙයක් කරන්න හිටියා නම් මං හිතනවා මම හරි මම මේක අමාරුවෙන් හරි එක සැරයක් ගිහිල්ලා කරන් එනවා. එතකොට මගේ සම්පූර්ණ ගමන් වියදම ඉවරයි. එක ගමනින් වැඩ දෙක තුනක් කරගන්න සැලසුම් කරනවා. සැලසුම් කරපුවම මෙච්චර ගාණක් මට ඉතුරු වෙනවා. හා හරි. ඒ ගාණ මම නැත්තම් මට ප්‍රශ්නයක් නැහැ. මම වාහනික ගමනක් යන්න හිටියේ. මට නගරාන්තර දුම්රියක මට යන්න පුළුවන්කම තියෙනවා. හරි මං එහෙම ගිහිල්ලා ඒ වැඩේ කරන් ආවා. එහෙන් වාහනයක් ලෑස්ති කරන් ගමන හරි කරලා ඒ වගේ තමන්ගේ මුදලක් ඉතුරු කරන්න පුළුවන් අවශ්‍ය නම්. හරිද? එහෙම දෙයක් ඉතුරු කරලා ඒ ගිනුම හදා ගන්න ඕනේ. ඒ ගිනුම හැමෝම හදන්න ඕන කොහොම හරි කරලා අන්න ඒක හදාගෙන ඒක පින්කම් වලට නෙවෙයි. පින්කම් වෙනදත් කරන ඒවානේ. ඒක තමන්ගේ ආත්මාර්ථ තමන්ගේ යහපත සඳහා කරනනේ ඒත් කමක් නැහැ. නමුත් මං අදහස් කරන්නේ ඒක නෙවෙයි. අසරණ කෙනෙකුට පැහැදිලිවම අසරණ කෙනෙකුට. ඒ අසරණ කෙනා හොයාගන්න හිතේ සන්තෝෂය උපදින විදිහට. ආයය මතක් කරනවා අපි මේ කරන වැරදි වැඩකුත් තියෙනවා ඒ තමයි පාරේ දකින ඕන කෙනෙකුට අපි මුදල් දෙන්න පුරුදු වෙලා තියෙනවා ඒක මං හිතන්නේ එතරම්ම සුදුසු දෙයක් නෙවෙයි හරි බලන්න දෙන කෙනා කවුද කියලා යම් අය ලොකු ව්‍යාපාර කරගෙන නම් මේව හරහා සමහර වෙලාවට අපි ඔය වාහනයක යන කෙනෙක් වාහනේ දොර ඇරියාම මත්පැන් ගඳ එනවා බීඩි සුරුට්ටු ගඳ එනවා හොඳට තේරෙනවා මෙයාලට තියෙන කලබලේ සමහරවිට කොරග ගහ ඇවිද්දර හොඳට තේරෙනවා කකුල නමලා තියෙන්නේ කියලා. හරි ඒව දැක දැක අපි හොන්නේ කාණන්නේ කාට හරි දෙනවනි කියලා දෙනවා. ඒකෙන් වෙන්නේ ඒ වගේ මිනිසුන්ට තවත් උඩ ගෙඩිතීමක්. ඇත්තටම අසරණ වෙච්ච අය ඉන්නවා ඕන තරම් හොයාගත්ත හැකි. ඇත්තටම අසරණව ඉල්ලන්න බැරි අය ඉන්නවා. පාරෙත් ඇත්තටම ඒ වගේම ඉල්ලගෙන ඉන්න අය අසරණ වෙච්ච අය ඉන්නවා. ගොඩාක් අසරණ අය ඉන්නවා.
ඉතින් ඒ දිහා බලලා තමන්ගේ ගිනුමෙන් තමන් එකතු කරගත්ත කිනුමෙන් ලොකු දෙයක් කරන්න. හරි. ලොකු දෙයක් කරන්න අවුරුද්දක් එකතු කරොත් සමහරට අවුරුද්ද අවසානයේ දුප්පත් ළමයින්ට පොඩි ටිකක් කරන් දෙන්න පුළුවන් වෙයි. ඒ වගේම අසරණ වෙච්ච රෝගීන් ඉන්නවා, වියදම් කරගන්න බැරි බෙහෙත් ගන්න බැරි වෙච්ච අය ඉන්නවා. අද කාලේ මේ වෙනකොට සමාජ මාධ්‍ය දාල තුල නිවැරදි තොරතුරු එන අවස්ථා වන තරම් තියෙනවා. ඒක හොයලා බලලා කරන්න පුළුවන්. දුරකථන අංකත් එක ගිහිල්ලා හොයලා බලලා කරන්න පුළුවන්. දේවල් තියෙන ඕන තරම් අසරණෙන් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එතකොට ඒ වගේ ඇත්තටම කර කියා ගන්න දෙයක් නැති කෙනෙකුට උදව්වක් කරන්ඩ මම මේ ගිනුම පාවිච්චි කරන්ඩ. හරිද? ඒකත් එක්කම මේ නාස්තිය අවම කර ගැනීම කියන තේකදී කනවත් ඒක පුරුද්දක් විදිහට ගන්න ඕනේ. අපි ඒක සමාජගත කරන්න ඕනේ. නාස්තිය අවම කරන්න ඕනේ කියන එක අපි ඇත්තටම නාස්ති කරන්නේ රටේ මුදල් ඔය කිව්වට අපි හම්බ කරගත්ත දේ මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මසුරුකම නෙවෙයි මේ කියන්නේ. මසුරුකම කියන්නේ මොකක්ද? අසරණයටවත් දෙන්නේ නැහැ. මගේ දේවල් ඉතුරු කර ගැනීම සඳහා මට විතරක් කියලා යම් කිසි කෙනෙක් යමක් කරනවා නම් අන්න ඒක මසුරුකම. අනිත් අයට නෑ, අනිත් අයට ඕනේ නෑ, මට විතරයි මට විතරයි කියලා. මේ ඉතුරු කරන්නේ මොනවද? අනුන්ට දීම සඳහා සහ අපි නොහිතුවට අපේ පිඟානේ ඉතුරු කරන බට්ටික අපි හිතන්නේ නැතුව ගොඩක් බෙදාගෙන අපේ පිඟානේ ඉතුරු කරන කෑම ටික මේ දන්නවද රටේ නිෂ්පාදන වෙච්ච දෙයක් නාස්ති කරන්න කියලා. සල්ලි මට තියන වෙන්න පුළුවන්, සල්ලි කණ්ඩද නේද? සල්ලි කණ්ඩ බෑ, රටේ නිෂ්පාදනයයි වටින්නේ. ඇත්තටම රටේ නිෂ්පාදනය වෙන ප්‍රමාණය පැහැදිලිවම අපිට ඉතුරු කරන්න පුළුවන්. ඊළඟට දේශීය දේවල් භාවිතා කරන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ ක්‍රමානුකූලව. අපිට අපේ කිරිපිටි ගැනවක්වත් වැඩි අවධානයක් නැහැ. අද ඒව ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒව පස්සේ. නමුත් මේ දෙන්න මෙව මම එකතු කරන්න කැමතියි. දේශීය නිෂ්පාදන වලට වැඩි නේද, වැඩි නැඹුරුතාවයකට අපි යන්න ඕනේ. එතකොට ඒ වෙන මොකටවත් නෙවෙයි, අපේ රටේ දියුණුව අපි කවදා හරි හදා ගන්න ඕනේ. අද අපිට බොහෝම දරුණු ව්‍යසනකාරී තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඒ තමයි දේශීයත්වය ගැන සිතුවිලි නැහැ. රට ගැන සිතුවිලි නැහැ. ඒතර මේ වගේ උපක්‍රම භාවිතා කරනකොට අපිට ඒවා ඇති වෙනවා. අපිට මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි හිතලා වැඩක් නැහනේ. අපි මේ විදිහට එකතු කරලා දෙන දේවල් අනුන් හොරකම් කර ගන්නවනේ. මේ පරිපාලන රාමුව ඉතාමත්ම දූෂිත පරිපාලන රාමුවක්නේ. ඒක නිසා අපිත් ඔහේ ඉන්න හැටියට ඔන්නෙ ඉන්නවනේ කියලා. ඒ එහෙම හිතන තාක්කල් අපිට මේක කරන්න පුළුවන්කම නැහැ. මම රජයේ සේවකෙක් නම්, මම වෙනත් තැනක සේවය කරන කෙනෙක් නම් අපි ඔක්කොමලා කල්පනා කරන්න ඕන මම මගේ කොටස හරියට කරනවා. රට හැදෙන එකම ක්‍රමය තමයි ප්‍රත්‍යක්ෂා සමාජිකයන් විදිහට අපි අපේ කොටස නිවැරදිවම කාර්යක්ෂමව හරියටම කරලා සතුට වෙන්න පුරුදු වෙන්න ඕනේ. අපි සතුට හොයාගෙන යන පිරිසක්. ඒ සතුට හොයාගෙන යන පිරිස කියන්නේ නිකං සතුට නෙවෙයි, ස්ථිර සතුටක්, නිරාමිස සතුටක් හොයාගෙන යන පිරිසක්. ඒ අය විදිහට අපි කරන කටයුත්ත හරියට නිවැරදිව අවංකව සිද්ධ කරලා ඒ ලැබෙන ආදායමට සරිලන ජීවිතයක් සකස් කරගත්ත හැම වෙලාවෙම අනුන්ගෙන් හොරකම් කරලා කාලයන්දා කියලා කිසිම වැඩක් නැහැ. ඒක මේ දෛනික නඩත්තුවක් විතරයි. ඒකින්ද හිතේ සතුට ඇති කරගන්න බෑ අනුන්ගෙන් හොරකම් කරලා කාලයන්දලා ඉඳලා. ඒකින්ද මේ විදිහට අපි සමාජයේ සිතුවිලි සකස් කරොත් කාලානුරූපව අපිට දැනෙයි මේ දූෂිතයෙන්ව ගැන පිළිකුලක්. මොකද දූෂණය නැති චින්තනයක් අපේ තුළ ඇති කරගන්නකොට අපිට දූෂිත අය ගැන පිළිකුල ඇති වෙනවා. එතකොට අපිට ඉදිරියේදී තේරෙයි මම කොයි විදිහටද මේ රටේ තීරණය ගත යුත්තේ කියලා. හඳ ඒක ප්‍රතිපත්තිගරුකව සකස් කරන්න ඕන අපි තුලින්. අපි හැමදාම ඒ ප්‍රතිපත්තිය වටා ඒකරාශී වෙන්න ඕනේ. ඒකින්ද අපේ දරුවන්ට මෙවැනි සංවිධානාත්මකව ජීවත් වෙන චරිතයක් බවට පත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ උගන්වන්න ඕනේ. ඉස්සර මතක ඇති අපි වැඩි දෙනෙක් නේද අපේ දෙමාපිය අපිට හරියට ඉතුරු කරන විදිහ කියලා දුන්නා. ඒ වගේ චර්යාවක් අපිට තිබුණා. මම ඊයේ පෙරේදත් මතක් කරා පාසලට බත් එක ඔතලා දෙන ඉටි කොලේ ගේන්න ඕනද නැද්ද? ඒක මම හරියට මතක් කරා දැන් කීප දවසකට. ඒ අත්දැකීම මම අහන ඔක්කොටම තියෙන බලාගෙන යනකොට. ඒකයි මම කියන්නේ මේ සමාජයේ වෙනස් වෙලා තියෙන විදිහ කියලා. අපි ඉස්සර පාසලට බත් උතාගෙන යන කොලේ අනිවාර්යයෙන්ම ගේන්න ඕන, ගෙනල්ලා හොදන්න ඕන, හොදලා වේලලා පහුවෙන්ද එක්ක බත් පෙට්ටිය නම් පෙට්ටියට දාලා තියන්න ඕන, බත් එක අම්මට දාන්න, නැත්නම් පාත්‍ර කොලේ හිටන් තියන්න ඕනේ. වතුරකම නෙවෙයි.
ඊට පස්සේ ගෙදර එකතු වෙන පත්තර මිටිය මොකද කරේ අන්තිමට? වික්කා. නේද? අන්න බලන්න එහෙනම් අපි දවස ගානේ පත්තර කොලයක් පාවිච්චි කරනවා නම් අපි ඇත්තටම ඒක සුරක්ෂිතව නමලා ගෙනල්ලා ආපහු පහුවෙන්දට උතා ඉරිලා නැත්තම් නේද ඉරිලා නැත්තම් සුරක්ෂිතව නමලා ගෙනල්ලා ගෙදර තියෙන ඕන තරම් පත්තර තියෙනවා කියන්නේ නැතුව නේද මේවා එකතු කරලා ළඟ තියාගෙන නිකන් මේ ගේ හැටි කරගන්න නෙමෙයි මේ කියන්නේ. ඒවා මිලකරන්න ඉක්මනට එකතු වෙන බෝතල් ටික පත්තර ටික නේද ටින් කෑලි ටික ඔක්කොම එකතු කරලා වීසි කරන එක මිලකරන්න මිල කරලා අසරණ මිනිස්සුෙකුට යමක් පිහිටක් වෙන්න ගිනුම හදාගන්න ඒ විදිහට මේ තමන් අඩුම තරමින් තමන්ගේ එතකොට අපි ක්‍රම මේකෙන් කාරණා දෙකක් එකවර වෙනවා. එකක් තමන් නාස්තියවම කරගන්නවා රටේ නිෂ්පාදනය ඉතුරු වෙනවා. අනිත් පැත්තෙන් අසරණ මිනිස්සුෙකුට පිහිටක් වෙනවා. ඒක හොඳට දැනෙයි. මට රුපියල් 200 වටින්නේ නැහැ. ඔය ත්‍රිවිල් එකේ යන්නේ නැතුව මම පයින් ගිහිලා ඉතුරු කරගත්ත රුපියල් 200 මට 200යි. මගේ ආදායමට සමාන්තරව නැත්නම් ඒකට අනුපාතිකව ගත්තොත් මට මාසික ආදායම 20000යි නං හරිද රුපියල් 200ක් කියන්නේ මට අනුපාතයක් තියෙනවා. එතකොට එතකොට මගේ දවසක ආදායම පිටුමු 2000යි කියලා එහෙනම් මට රුපියල් 200යි කියන්නේ යම් අනුපාතයක් තියෙනවා. ඒ කියන්නේ 10 10න් එකක් නේද? මගේ අද වියදමෙන් 10න් එකක්. නමුත් මාසික ආදායම රුපියල් 500ක් තියෙන කෙනෙකුට රුපියල් 200යි කියන්නේ 5න් 2ක් නේද? එතකොට ඒක ලොකු වටිනාකමක් එයාට තියෙනවා. එතකොට මේ දෛනික ආදායම හරි. එතකොට ඒ වගේ අපේ ආදායමට සමානුපාතිකව තමයි අපිට අර මුදල දැනෙන්නේ නේද? ඒකට සාපේක්ෂව. හැබැයි මට වටිනාකමට වැඩිය අර රුපියල් 200 ලොකු වටිනාකමක් තියෙනවා වෙන කෙනෙකුට අසරණ කෙනෙකුට. ඒක ලොකු දෙයක්. ඉතින් අන්න එහෙනම් මගේ මම ඉතුරු කරපු මුදලට වටිනාකමක් මට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ දෙයක් ඒක ලොකු වටිනාකමක් තියෙන දෙයක් අනුපාතිකව. ඉතින් එතකොට අපිට ලැබෙන පින බොහෝම වැඩි වෙනවා. ඒකින්ද අපි හැම වෙලෙම මේ වගේ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට ඔය තමයි 9 වෙනි එක. 10 වෙනි එක විදිහට අපි කතා කරේ හුඟක් අය දෙමාපියන්ට වඳිනවා පොඩි කාලේ. අවුරුදු 10 12 15 20 25 යනකම්. හැබැයි හැමෝම පුරුදු වෙන්න ඕන ප්‍රත්‍යක්ෂා සමාජික විදිහට තමන්ගේ දෙමාපියෝ ජීවිතුන් අතර ඉන්නවා නම් තමන් කොච්චර වයස වුණත් දෙමාපියන්ට දවසකට එක වතාවක් වඳින්න පුරුදු වෙන්න ඕන. ඒක gedara සාමකාමීත්වයට ඉතා විශාල රුකුලක් වෙනවා. අපි නොහිතපු දෙයක්. ඒක වෙන්න ඕනේ. ගාතාව කියලා වන්දනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ මොකද ඒකත් එක්ක අපිට මතක් වෙනවා අපේ අතීතය. තාත්තා ගැන අම්මා ගැන කියනකොට අම්මා දසමාසයක් කුසේ තියාගෙන මාව මේ ලෝකෙට බිහි කරාපු කෙනෙක් සමහර වෙලාවට අම්මත් එක්ක අමනාපකම් එහෙම ආපුවම මතක් වෙන්නේ නැහැ. අම්මලත් එක්ක තාත්තලත් එක්ක අමනාපකම් එනවා. ඉතින් කාත් එක්කත් එහෙමයි නේද? ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන අපේ ස්වභාවය තමයි අමනාපකම් ඇති වෙන ස්වභාවය හේතුව ගලප ගන්න බෑ. හරි ඒකනේ අපි නිවන් දකින්න උත්සාහ කරන්නේ. මේ ලෝකේ ඉන්න මිනිස්සුන් අපිට ගලපන්න බෑ. ගලපන්න බැරි හින්දා අමනාපකම් ඇති වෙනවා. නමුත් රැයට නිදා ගන්න ඉස්සෙල්ලා යමනාපකම් දුරු කරගෙන නේද යමනාපකම් හින්දා අපි පීඩා විඳින්නේ නැතුව පුංචි කාලේ ඉඳන් මං වෙනුවෙන් කරපු කැපකිරීම ගැන නේද යම් දෙයක් එක දවසකට එක සැරයක් මට හිතන්න පුළුවන් නම් මගේ තියෙන ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. ගොඩ නැගී එන ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. අන්තිමට දැනෙයි ওই වැඩේ කරගෙන යන්න අන්තිමට දැනෙයි අක්කලා ගෙදර නංගිලා ගෙදර මල්ලිලා ගෙදර අම්මයි තාත්තයි යනවා කිව්වහම යවන්න බෑ හිතේ කාටද මම වඳින්නේ කියලා. දවසකට එක සැරයක් මට වඳින්න ඕනේ කාට හරි වඳින්න ඕනේ. ඉතින් මට වැඳ ගන්න හම්බෙන්නේ නැහැ නේ අම්මලා ගියොත් කියලා පවා ගෙදර තියා ගන්න පවා ලොකු වමනාවක් ඇති වෙයි. මොකද මේ ඒකත් එක්ක දෙමව්පියන්ගේ තුල වුණත් දරුවෝ ගැන යම් ආකාරයක ගැටලු සහගත තත්ත්වයක් උදා වෙනවා වෙමින් තියෙනවා නම් අප්‍රසාදයක්. ඒක හැමදාම දවසකට එක සැරයක් පිරිසුදු වෙනවා. ඒ ආශිර්වාදය හැමදාමත් නිවැරදිම ආශිර්වාදය ලැබෙන්නේ අම්මලා තාත්තලාගෙන්මයි. මොකද ඒ කට්ටිය තමයි වැඩිම අපි උපාදානය කරන් ඉන්නේ. ඇත්ත කතා කරමු. නේද ආදරය කියන්නේ මොකද්ද? උපාදානය. ඒකින්ද ආශිර්වාදේ වැඩි. ඒකින්ද මේ කාරණා 10 දවස ගානේ කරාද කියලා මතක ඇතුව දිනපොතේ ලියන්න ඕනේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දිනපොත භාවිතා කරනවා. තමන්ගේ යහපත් වැඩ යහපත් සිතුවිලි යම් අවබෝධයක් ඇති වුණා නම් අන්නේ අවබෝධය මම කියවා ලියන්න කියලා. ඊයේ පෙරද ඒ කියන්නේ මට දැනුණා මේ ලෝකෙම අනාත්මයි කියලා.
මට මගේ කියර දෙයක් ගන්නට බෑ කියලා දැනුණා. සමහර දවස් තියෙන අපිට ඒ වගේ දැනෙන දේවල් නේද? එතකොට අර්ථයක් නෑ මාව මගේ මරණයේදී සියලු දේ නැති වෙනවා කියලා මට තේරුණා. මට වැටහුණා, එහෙම හිතුණා මට අද දවසේ. එතකොට ඒ වගේ මට මේ වගේ කෙනෙක් හම්බුණා, මේ වගේ කෙනෙක්ගේ කාරුණිකත්වය මට දැනුණා. මම කාරුණිකව ජීවත් වෙන්න ඕන කියලා හිතුවා. ඊට පස්සේ මමගේ තරහ පාලනය කරගන්න තීරණය කරා. ඔය වගේ අපි එක එක දවස්වල අපේ අධ්‍යාත්මික පැත්තෙන් දියුණු වෙන්න එක එක අදහස් අපිට එනවනේ. අන්න ඒවා ලියන්න ඕනේ. ඉතින් මේවා මේ ටික ගැන අපි කතා කරා. මේක දැන් තියෙන්නේ තමන්ගේ ළඟ ඉන්න අයට ක්‍රියාත්මක කරවන්න උපදෙස් දීලා අපි හරියටම සැලසුම් සහගත ජීවිත ගත කරමු කියලා. හැමෝටම තමන් මේක කරන ගමන් ඊළඟ වසරේ දී පුළුවන් දවසක, මේක ජනවාරි මාසේ කරන්න බැරි වුණා නම් අපි ජනවාරි මාසේ කරගෙන යනකොට මේක හොඳයි කියලා දැනෙනකොට අපි මොකද කරන්න ඕනේ? පෙබරවාරි මාසේ ඉඳන් කරන්න තව කට්ටියක්ව පොළඹවන්න ඕනේ. මාර්තු මාසේදී පොළඹවන්න ඕනේ. මේ මාසෙන් මාසිකව ප්‍රත්‍යවේක්ෂා සමාජිකය විදිහට කොහොමද ප්‍රත්‍යවේක්ෂා සමාජිකත්වය ලැබෙන්නේ? අපි ඊයේ දවසේ කතා කරා ප්‍රත්‍යවේක්ෂා සමාජිකත්වය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ කොහේ හරි බෞද්ධ සමාජික අයදුම් පත කියලා එකක් ලෑස්ති කරලා දුන්නද? නෑ. බෞද්ධ සමාජිකත්වය කොහොමද ලැබුණේ? සරණාගමනේ නේද? කියන්නේ එහෙනම් චේතනාවකට නැත්තම් ප්‍රතිපත්තියකට අවතීර්ණ වෙනවා කියන තැන සමාජිකත්වය ලැබෙනවා. එහෙනම් ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ බෞද්ධ සමාජිකත්වය තුළම තියෙන තවත් කුලකයක් ඇතුලේ තියෙන අපි දැඩි ප්‍රතිපත්තියක ඉන්නවා. බෞද්ධ ප්‍රතිපත්තියක, දැඩි බෞද්ධ ප්‍රතිපත්තියක ඉඳිමින් කටයුතු කරන, ඒක රාශි වෙලා කටයුතු කරන, මේ වගේ ක්‍රමවේද භාවිතා කරන අය ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෝ අපි ලංකාවේ. මම බය නැතුව මට කෙලින් කතා කරලා කියනවා, මම ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෙක්. හරිද? මම ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ සමාජිකයෙක්. ඇයි? මම යහපත් ගතිගුණෙන් යුක්ත කෙනෙක්. මම යහපත් ගතිගුණෙන් යුක්ත කෙනෙක්. මම සංවිධානාත්මක චරිතයක්, මං කාර්යක්ෂම චරිතයක්, මම ධර්මානුකූල චරිතයක්, මම හැමදේම අදිෂ්ඨාන කරලා කරන චරිතයක්, මං අසරණයින්ට පිහිට වෙන චරිතයක්, මං බොළඳ නැති චරිතයක්, ඒ වගේ මං සීල් රකින්න කෙනෙක්. ඒ වගේ බොහෝ දේවල් ඒක රාසියලා ජීවිතේ මහත්මා ගතිගුණයෙන් යුක්ත කෙනෙක් හින්දා මට බය නැතුව කියන්න පුළුවන් මම ප්‍රත්‍යවේක්ෂා සමාජිකත්වයයි ඉන්නේ කියලා. ඉතින් ඒ විදිහට අපි එකතු වෙලා කණ්ඩායමක් විදිහට නිබඳව උදෑසන තමන්ගේ අරමුණ මෙනෙහි කරන හැමෝම නැගිට ගම. ඒකට අපි එක වෙලාවක් දාගන්න අපූර්වට පුළුවන්. නමුත් මං එහෙම දාන්නේ නැත්තේ ඇයි? ඒ කෙනාට ස්වාධීනව මේක කෙරෙන්න ඕනේ. මේක නීතිය නෙවෙයි. මම ඒ සඳහා කියන්නේ තමන් නැගිටින කොයි වෙලාවෙ හරි කමක් නැහැ. පුරුද්දක් ඇති වෙන්නේ එතකොටයි. අරමුණ මෙනෙහි කරන්න ඕන. මේ විදිහට කරොත් ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ජීවිතේ කාලය ඉතුරු වෙනවා. හරිම අපූර්ව වැඩපිළිවෙලක් දවස ගානේ කෙරෙනවා. තමන්ට එක පැත්තකින් අදිෂ්ඨානයෙන් කටයුතු කරලා පුරුදු වෙනවා. හිතේ ලොකු සතුටක් හැඳවෙද්දි ඇති වෙන්න පටන් ගන්නවා. මේක සමාජය ගත කරගන්න ඕනේ. ටික පුරුදු පුහුණු වීම කරන්න ඕනේ. හැම කෙනෙක්ගේම අතට යන්න ඕනේ. හැම කෙනෙක්ම මේවා ක්‍රියාත්මක කරනකොට අපිට ලොකු බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි සමාජයේ ඇති වෙන්න ඕන කතිකාවත. මොකක්ද මේ බෞද්ධ ධර්මය කියලා කියන්නේ? පුද පූජා තියතිය ඉන්න විතරක් තියෙන, මල් පූජා කරන්න විතරක් තියෙන, නැත්නම් විභාගට වලට ඉසෙල්ලා පිරිත් නූල් බැඳ ගන්න විතරක් තියෙන එහෙම එකක් නෙවෙයි. ආශිර්වාද ගන්න විතරක් තියෙන එක නෙවෙයි. බෞද්ධ ධර්මය කියලා කියන්නේ ජීවිත සකස් කරන වැඩපිළිවෙලක්. ජීවිත සකස් කරන වැඩපිළිවෙලක්. එහෙනම් තමන්ගේ ගිනුම ආරම්භ කරන්න ඒක අනිවාර්යයෙන්ම කරන්න දවසක ඒ ගිනුම බෞද්ධ බැංකුවක් බවට පත් වෙන්න තියෙන ඉඩ කඩ තියෙයි. හරි. පුළුවන් වෙයි අපිට බෞද්ධ බැංකුවක් සකස් කරන්න නේද? අසරණ මොකද අවශ්‍යද නැද්ද? අත්‍යවශ්‍යද නැද්ද? නේද? අත්‍යවශ්‍ය අපිට පුළුවන් වෙයි අපිට එකතු වෙලා නේද බෞද්ධයන්ගේ සිංහලයන්ගේ අසරණ මිනිසුන්ට පිහිට වෙන ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ආරම්භ කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඒකෙන්ද මේ අපි අඩිය තියෙන වැඩපිළිවෙල තමනුත් සුවපත් වෙලා අන් අයවත් සුවපත් කරන වැඩපිළිවෙලක් නේද? හුඟාක් වෙලාවට මම විවේචනය කරනනේ අනිත් අයව, අන්‍ය ජාතිකය තුළ, අන්‍ය ආගමික වැඩ කටයුතු වල අනිත් අයට පිහිට වෙන දේවල් අපේ ගොඩක් තියෙනව නැහැ කියන්නේ. නමුත් ඒවා සැලසුම් සහගත නැහැ නේද? සැලසුම් සහගත නැහැ. අපි මේ වගේ වැඩපිළිවෙලක් තුළ සැලසුම් සහගතව කටයුතු කරගන්න බැරි වේද? පුළුවන් නේද? එහෙම ඇත්තටම නිර්වෘල්ව ඒක එක්තරා විශාල අධීක්ෂණයකින් යුක්තව
ක්‍රමාණුකූල වැඩ පිළිවෙලා කොතනකින් හරි ආරම්භයෙනවන අපේ අය ඕන තරම් මෙවට දව කරන්න සූදානමින් ඉන්නවා. හරි එතකොට එක වගකීම තියෙන්න ඕන නේද, දූෂණය නෑ කියලා ස්ථීර වෙන්න. අපි කොහොමද අපේ මුදලක් අපිට දැනෙන්න ඕන මම මේ යොදන යම් වටිනාකමක තියෙන මුදලක් මං යොදන දෙයට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ කියලා. එතකොට ඒක විනිවිද පේන වැඩ පිළිවෙලක් වුණොත් ඇත්තටම අපිට අසරණයින්ට පිහිට වෙන්න අපේ සමහර දේවල් නේද, ගෙදර තියෙන සමහර වෙලාවට තියෙන බඩු මුට්ටු පවා නේද, සමහර නිවෙස්වල තියෙන වැඩි දැන් බඩු මුට්ටු ගොඩා හම්බෙලා හම්බෙලා එහෙම මෙහෙන් හරි වැඩි. ඒව ඇත්තටම සමහරලාට ඔහේ දිරලා යනවා, විනාශ වෙලා යනවා. අපි තුන ඇඳක් කියලා නේද, මේක ඇත්තටම හොයලා එක්ක මුදලක් කරලා වෙනත් ක්‍රමයකට අසරණයෙකුට දෙන්න, නැත්නම් ඒකට ගැනුම්කාරයෙක් සල්ලි වලට නේ ඒක ඒකේ වටිනාකම් තියන අය ඉන්නවා. මගේ ගෙදර නාස්ති වෙන දේට වටිනාකම් තියන නිදාගන්න ඇඳක් නැති අය ඉන්නවා. මේ අතර අන්තර් සම්බන්ධතාවයක් නැතිකමයි තියෙන්නේ. අන්නේ සම්බන්ධතාවය අපිට එකමුතු වෙලා හදන්න පුළුවන් වේ. හරිද, මම මේ කියන්නේ ඔක්කොම නාස්ති වෙන දෙයකින් කරමු ඉස්සෙල්ලා නේද. එතකොට මගේ ජීවිතේට දැනෙන්නේ නැතුව මම ලොකු පිනක් කරගන්න වැඩ පිළිවෙලා සකස් කරලා තියෙනවා. ඉතින් ඒවා පිළිබඳව දෙසරයක් තුන්සරයක් නෙවෙයි 10-15 වතාවක් හිතලා මේක සමාජයේ කතිකාවතක් බවට පත් කරගන්න ඕන. නාස්ති වෙන දේෙන් අනිත් අයට පිට වෙමු. හරිද, මේකට මොන ගිනුම කියලාද කියන්නේ, අසරණ සරණ ගිනුම. අසරණයින්ට සරණ වෙන මේ එකතු කරන මුදලින් මම පින්කම් වෙනදා කරපු පින්කම් කරන්න වෙනදා කරපු දේවල් වලට යොදවන්න නෙවෙයි. මේක විශේෂයෙන් මම අදිෂ්ඨාන කරන්නේ පැහැදිලිව අසරණයින්ට පිහිටවීම සඳහා. මම මේක ඇත්තට මිටිහල් එකතු කරන්න මිටිහල් ටික විකුණ ගන්න ක්‍රමයක් තියෙනවා. ඕන්න ඒක හාල් ටික දෙන්න තු විකුණ ගන්න ක්‍රමයක් තියෙනවා. මිටිහල් ටික එකතු කරා. හරිද, ඒක ලැජ්ජාවක් වෙන්න එපා. හැමදාම උයන එක මිටක් අයින් කරලා වෙනම තැනකට දාන්න. කිලෝ එකක් එකතු වෙච්ච ගමන් හරිද මොකද කරන්නේ, ගෙදෙට්ටම විකුණනවා. හරිද, විකුණන්න ඉතින් දැන් අම්මා නුයන්නේ, අම්මට පුළුවන් ඒක කරන්න. කිලෝ එකක් එකතු වෙච්ච එක මම මොකද කරන්නේ, හරි මෙන්න දැන් කිලෝ එකක් එකතු වෙලා කිලෝ එකේ අද ගාන කීයද වෙනතර මම කඩෙන් කිලෝ එකක් ගේන්න ඕනේ, මෙන්න මම කිලෝ එකක් හම්බ කරලා තියෙනවා. එහෙනම් මම එකතු කරා මේක, ඒ කිලෝ එක කිලෝ එකේ මුදල ගිනුමට. ඒක ගෙදර පාවිච්චියටම ගත්තා. හරිද, අරගෙන අසරණ සරණ ගිනුමට ඒක බැර කරා. හරිද, එතකොට ඒ බැර කිරීම හර කිරීම අර තීරුවේ ලියන්න පුළුවන්. හැමදාම අසරණ සරණ ගිනුමට 9 වෙනි තීරුවේ අපි ලියන්නේ මොකද්ද, අද මෙච්චරක් හර වෙලා තියෙනවා, අද මෙච්චරක් බැර වෙලා තියෙනවා, අද මෙච්චරක් හර වෙලා තියෙනවා, මං අසරණ ගිනුමට අද මෙච්චරක් එකතු කරා. දැන් අද මම රුපියල් 50ක් එකතු කරලා නම් වතුර බෝතලයක් ගන්න නැතුව හෙට මොකද කරන්නේ, එතකොට තව 50ක් එකතු වෙලා තියෙනවා, එතනින්ම ලියනවා එකතුව. හැමදාම අරගෙන යනවා එකතුව නේද, දැන්ට මට මෙච්චරක් තියෙනවා. ඊට පස්සේ මොනවා හරි එකට දාපු ගමන් අර එකතුව අරකින් අඩු කරලා නේද, ආය එතන හැමදාම තමන්ගේ පොතේ අසරණයින්ට දීම සඳහා කීයක් තියෙනවද කියලා තමන් දන්නවා. හරිද, මේක කරන්න බැයිද නේද, මේක කරන්න පුළුවන්, හොඳටම පුළුවන්. හරිද, ඒවා සාමාන්‍ය ජීවිතයට එකතු කරගන්න පුරුදු පුහුණුවෙන්න. ගිනුමට එකතුනේ නැතත් අපි පාවිච්චි කරන සබන් කෑල්ල පවා ගාන්න බැරි ගානට ආවට පස්සේ අලුත් එකේ අලවන්න. හරිද, එහෙම කරන්න. ගොඩක් කට්ටිය එහෙම කරනවා මම දන්නවා. අලුත් එකේ අලවන්න ලේසි, වැඩි අමාරුවක් නැහැ. ඒ දෙක එකට තියලා තියන්න උදේ බලනට ඇලවිලා තියෙයි. එතකොට අතින් තද කරන්න. එතකොට හරි. ඇයි මං එහෙම කියන්නේ? ඇයි මං එහෙම කියන්නේ? මේක මසුරුකමද? ආයෙ මතක් කරනවා මම. ඒක මසුරුකම නෙවෙයි. හරි, ඒක මසුරුකම නෙවෙයි. ඒක සකසුරුවම ඒක නාස්ති අවම කිරීම ලොකු පිනක්. හරි, අපි ඔක්කොම ඊළඟට ගෙදර තියෙන අනවශ්‍ය විදුලි බිබුළු නිවා දැමීම හරිද, නිබඳව ඒ පිළිබඳව සැලකිලිමත්කමින් ඉන්න. අපි කොච්චර අමාරුවෙන්ද මේ රටේ මේක කරන්න කියලා මම බය නැතුව කියනවා. මේකට සාධාරණයක් වෙයි. අපි හිතයි මම මොකටද මං හම්බ කරපු දේ තියෙද්දි. ඉතින් ගෙදර මං හම්බ කරපු දේ කියලා ඉවරලා අර හැමතැනම ලයිට් දාලා තියෙන වුණනවා නෑ. කාමරෙකින් එළියට එනකොට ලයිට් එකක් නිමලා යන්න මේ ඉතුරු කරන්නේ මොකක්ද? මගේ ගෙදරට මේ විදුලි බිබුල පත්තු කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් වෙන්නේ ලොකු වියදමක් දරලා. හරි, මේ සඳහා ලොකු කැපකිරීමක් කරලා අපි විදුලි බලය ඉතුරු කරොත් අපිට තෙල් පුච්චලා පිටරටට යවලා
පිටරටට මුදලක් යවන්ට ලංකාවෙන් ඕන්න තෙල් පුච්චලා කරන්ට එක හදන්න ඕන්න. එහෙම වුණොත් අපේම නිෂ්පාදන තියෙන ජලවිදුලියෙන් විතරක් යැපෙන්ට පුළුවන් අපේ ප්‍රමාණය අඩුුණු. ඉතින් අපි මෙම රට ගැන හිතල වැඩ කරන්න පටන්ගත්තොත් බයවෙන් දෙපා එකට සාධාරණයක් ඉෂ්ට වේවි. හැද ඒගැන බලාපොරොත්තු තියන්ට හිතන් දෙපා අපි මේ හම්බ කරලා දීලා ඔකොටම නේද අනිත් මිනිසුන්ට හොරකම් කරන්න අවස්ථාව දෙනවා කියලා මේ වැනි සිතුවිලි අපි දැන් මේ තියෙන ගැතිව ඉන්න ගතිය නිකම් වැටිලා වගේ අසරණ වෙලා වගේ ඉන්න ගතිය හින්දා අපි මේවා කරන්නේ සමහරට කරන්න හිතෙන්නේ මොකටද මම මෙහෙම මන් දුක් විඳින්නේ දුක් විඳිනව නෙවෙයි මං ආය කියන්නේ නාස්තියවම කරන්න කියලා හොඳට සැප විඳින්න නාස්තියවම කරන්න හැබැයි මේ ඉතුරු කරන මුදල රට වෙනුවෙන් ඉතුරු කරන දේ හින්දා අපිට රටේ රට ගැන හැඟීමක් ඇති වෙනවා ජාතිය ගැන හැඟීමක් ඇති වෙනවා ඒ හැඟීම් ඇතිවීමත් එක්ක අපිට පටු මිනිස්සුන්ගේ පටු ගති පිළිබඳව හොඳට දැනේ අපි යමක් රට වෙනුවෙන් කරා මම රට වෙනුවෙන් යමක් ඉතුරු කරා මම රටේ නාස්තිය අවම කරා මං රටේ නිෂ්පාදනය විනාශ කරේ නෑ එතකොට අපිට රට ගැන හැඟීම් ඇති වෙනවද නැද්ද මං කැපකිරීමක් කරලානේ දැන් අපිව නිකම්ම ඔය මාත් ඔහේ ඉන්නකොට තමයි මට හා එයත් ඔහේ කාගෙන ගියදෙන් හොරකම් කරපු දෙන් කියලා හිතෙන්නේ අපි හැමෝටම රට ගැන ජාතිය ගැන හොඳ හැඟීමක් ඇති වෙනකොට මොකද වෙන්නේ අපිට මිනිස්සුන්ගේ දූෂණ හොඳට පේන්න පටන් ගන්නවා වංචා හොඳට පේන්න පටන් ගන්නවා දූෂිතව වංචාකාරයෝ රටේ පරිපාලනයෙන් අයින් කරන්න බහුතරයකට එකතු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රතිපත්තියේ හිටියොත් ඒකින්ද ඉක්මනටම හැම කෙනෙක්ම දැඩි ප්‍රතිපත්තියකට එන්න හරිද ඉක්මනටම හැම කෙනෙක්ම දැඩි ප්‍රතිපත්තියකට එන්න අන්න ඒ ප්‍රතිපත්තිය අරගෙන අපිට පුළුවන් මේ ප්‍රතිපත්තිය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පූජාවක් විදිහට පූජා කරන්න මම ප්‍රතිපත්තිකාමී වුණා මාගේ ශාසනය වෙනුවෙන් මොකද අපේ රටේ රැකීම කියන්නේ අපේ රටේ සිංහල ජාතිය ආරක්ෂා කරගත යුතු තියෙනවා ඇයි ආරක්ෂා කරගන්න ඕනේ මේ සිංහල ජාතිකම කියන්නේ මේක ජාතිවාදයක් කතා කරනව නෙවෙයි අනිත් ජාතිවාදී කියන තැන අපේ පින්වත්නි අනිත් අය තලා පෙලා දාලා එක ජාතියක් ඉස්සෙන්න ඕනේ කියන එකයි තමන්ගේ වර්ධනය ගැන කතා කරන්න පුළුවන් කතා කළ යුතුයි ඇයි කතා කරන්න ඕනේ සිංහල ජාතිය ගැන කතා කරන්නම වෙනවා සිංහල ජාතිය තමයි හැමදාමත් බුද්ධ ශාසනය ගැන කැක්කුමක් තියෙන්නේ ශාසනය ඉතුරුනොත් මේ රටේ ඉන්න සියලුම ජාතීන්ට සමානාත්මතාවයෙන් ඉන්න පුළුවන්. ඔය තියෙන ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා ධාර්මික අදහස් සිංහලය තුළ හොඳින් වර්ධනය වෙලා තියෙනවා නම් ඔය කාටවත් කරදර වෙන්නේ නැහැ. හරිද මේක කිසිම ධාර්මික හැඟීමක් නැහැ. මේක තන්නේ කරම නේද? එකිනෙකා කුලල් කා ගන්න එකිනෙකා ගැන කිසිම මහත්මා ගති ගුණයක් නැති තමන්ගේ වාසියට නීතිය හරවන තමන්ගේ වාසියට නේද හැමදේම කරකවන ගතියක් තියෙන අය ඉදිරියේ නිවැරදි මිනිසුන් පොකුරු ගැහුනොත් නිවැරදිව කටයුතු කරන්න ඉන්න මිනිසුන් එකමුතු වුණොත් ඒ හැම දෙයක්ම නේද පරාජය කරන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි කිසිදු අධිරාජ්‍යයකට කිසිදු රාජ්‍යයකට අධිරාජ්‍යයක් වෙන්න අපේ රාජ්‍ය භාවිතා කරන්න බැරි වෙන තත්යකට පත් වෙන්න පුළුවන් අනුන්ගේ බෙරපදයට නටන්නේ නැතුව අපි ශක්තිමත් වුණොත් අපිට ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන් ඒ සියලු දේ කරන්න අපි ආරම්භ කරන්නේ කොතනින්ද තමන්ගේ 2019 වසර ඉතා වටින වසරක් බවට පත් කරගන්න හැම පැත්තකින්ම ඇඳුමක් පවා ගනිද්දී ඇඳුම් තියේද්දී ඇඳුම් ගන්නෙ නැතුව ඒ මුදල අසරණ සරණ ගිනුමට දාන්න ඇඳුම් නැත්තම් ඇඳුම් ගන්න ඕනේ පිළිවෙලට අඳින්න ඕනේ නමුත් සමහර අය ඉන්නවා තමන්ට හොඳට අඳින්න පුළුවන් ඇඳුම් තියේද්දී එක සැරයක් දෙසරයක් ඇඳලා ඇඳුම් වීසි කරලා දාන ගතියක් තියෙන අය ඉතින් මම කියන්නේ අපි දැන් සංකල්ප සකස් කරගමු මේ සඳහා අවශ්‍ය කරන නායකත්වයන් ඉදිරියේදී බිහි වේවි එතකන් තමන් හැදෙන්න හරිද තමන් ශක්තිමත්ව හැදෙනකොට දෙවියන්ගෙන් පවා පිට ආරක්ෂාව ලැබෙනවා අපි ඉතා නිවැරදි වෙනකොට ඒ නිවැරදි බලය කවදාකවත් වෙනස් කරන්න බෑ ඒක මතක තියාගන්න උඩ ඉඳන් යට හදන්න අවශ්‍යයි නමුත් යට හැදුනොත් උඩ නිකම්ම හැදෙනවා උඩ ඉඳන් යට හදන්න ලේසි නමුත් උඩ ඉඳන් යට හදන ක්‍රමයක් සකස් වෙන්නේ නැතිකොට අපි මොකද කරන්න ඕන යටින් හැදෙමු යටින් හැදෙනකොට කොහොමත් උඩ සකස් වීම සිද්ධ වෙනවාමයි බලාපොරොත්තු තියන්න ධනාත්මක වෙන්න මේක වෙනවා කියලා හිතන්න හැම වෙලේම මේ සමාජය තුළ මේ බෞද්ධ ධර්මයේ තියෙන තාක්කල් අපිට ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙල සකස් වෙනවා කියලා ධනාත්මක චින්තනයක් ඇති කරගෙන නිවැරදිව කටයුතු කරන්න ඕනේ කියලා අදහසක් ඇති කරගන්න එළඹෙන වර්ෂය රට තුළ එවැනි පිරිසක් බිහිවෙන වර්ෂයක් බවට පත් කරගන්න
හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව ලැබේවා. සශ්‍රීක රටක් ඇති කරගන්න, සුරක්ෂිත රටක් ඇති කරගන්න, අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් මහත්මා ගතිගුණයෙන් යුක්ත මිනිසුන්ගෙන් යුක්ත රටක් ඇති කරගන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්නත්නි, මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම අරමුණු කරගෙනත්, ඒ වගේම මේ විශ්වයේ සිටින සෑම සියලු දෙනාටම, සියලුම සත්වයින්ට සුවපත් භාවයට පත් වේවා, ඉතා ඉක්මනින් පහසුවෙන් නිවන් අවබෝධ කර ගැනීමට හැකිවේවායි කියන මෛත්‍රී සහගත, කරුණා සහගත ප්‍රාර්ථනාවත් සමග අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ නිවන් මඟ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ප්‍රත්‍යක්ෂ ධර්ම දේශනා ශ්‍රවණය කරන පින්වතුන් පිරිසක් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. වැඩි කාලයක් ධර්ම දේශනාව සඳහා යොමු කරමින් තමන්ගේ නංගුත් කිසිවක් පවසන්නේ නැතුව කටයුතු කරපු මේ පින්වන්ත පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මිය පරලොවියත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.